පංහතුනි අපි බුදුරජාණන් වහන්සේගේ දර්ුමයෙන් අපි බලාපොරුද්ත්වෙනවා අපේ මෙලොව ජීවිතය සාර්ථක ජීවිතයක් කරගන්න. ඒවගේ පරලොව ජීවිතත් සාර්ථක ජීවිතයක් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා දර්මයෙන් මේ ජීවිතත් අපිට සැනසිල්ල උදාකරල දෙනවා යම් කිසි කෙනෙක් මේ දර්මය පුරුදු කරනවන්න. ඒවගේම මේ ධර්මයෙන් පරලොව ජීවිතේත් ඒ කාන්තම්ම සැනසිල්ල උදා කරල දෙනවා. මේ ජීවිතයේ සැනසීමේ ජීවත්වෙච්ච කෙනාට තමන්ගේ හිතට කිසිම දුකක් කරදරයක් වෙෙහෙසක් පීඩාවක් නැතුව ජීවත්වවෙන්න පුළුවන් වෙච්ච කෙනාට ඒ කාන්තයෙන්ම පරලව ජීවිතේත් හොඳ තැක උපදිදන්න පුළ හකම ලැබි. මේ ජීවිතයේ සැපසේ ජීවත්වෙන්න්න පුළුවන් වෙන්නේ සල්ලි හම්බ කරලා නෙමේ. ඉඩකඩන් දූදරූ ලැබුණ කියලා ජීවිතේයට සැප ලැබෙනනෑ. ඒ වගෙන යම් සැපයක් ලැබෙනවා හැබැයි. ඒවා අපි සසරට අර්ගනයන්න හේතුවෙන දේවල. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දම්මෝ සුචින්නෝ සුකමාව හා ධර්මය පුරුදු කළත් තමයි ජීවිතයට සැප ලැබෙන් ඉති යම් කිසි කෙනෙක් ධර්මය පුද්දු කරනවනම් ධර්මය හැසිරෙනවනම් ධර්මයට අනුව ජීවත්වෙන වනම් ධර්මය කියලා කියන්න වෙන දෙයක් නෙමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්ස ධර්මයට අනුව ජීවත් වෙනවා නම් එයා මේ ජීවිත ඒ කාන්තයම් සැපසීමයි ජීවත්වෙන්නේ ජීවිතයේ සැපසේ ජීවත්වෙච්ච කෙනා එයාට පරලව ජීවිතයේ සැප හදාගන්නවා කියන එක මහාලකු දෙයක් නෙමේ. එති ඒ නිසා අපි මහන්සිවෙන්න ඕනේ මේ ජීවිතයේ ධර්මය පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධරමයින් තොරව අපි ජීවිතයට සැනසීමක් ලැබෙන දෙයක් නෑ. අපි අපේ ජීවිතය පළමුෙන් මුලින්ම කළ යුතුදේ තමයි තමාව ධර්මය පිහිටීම අපේ ධර්මය තුළ පිහිටලා ධාර්මිකව ජීවත් වෙනවනන් එතකොට අපිට කියන්න පුළුවන් අපි සාර්ථක මනුස ජීවිතයක් ගත කළා ඉතින් ඒකෙනගේ පරලොව ජීවිතයක්ත් ඒ කාන්තෙන්ම සාර්ථක එකක් බවට පත් වෙනවා ඉතින් පින්හතුනේ ධර්මානකූල ජීවිතයක් ගෙවනවා කියනකොට ගුඩාක් දෙෙනෙක් හිතාගෙනඉන්නේ තව කියෙනෙකුට කරදරයක් කරන්නේ නැත්තං. අපි තව කෙනෙකුගේ දෙයක් කඩා වඩාගන්න නැත්තං. අපි කාඩවත් හිංසාාවක් පීඩාවක් නැතුව හිරිහරයක් නැතුව මනුස්සලෝක ජීවත්ව වෙනවනං. අපිට අමුතුුවෙන් ධර්මයෙන් හැසිරෙන්න දෙයක් නෑ. අපි ඒ තමයි ධර්මය හැසිරෙන්නේ. සමහරු ඔහො මහිතනවා. අපි කාටවත් කරදරයක් කරන්න නෑ අපි තව කෙනෙක් වෙහේසාන්නෙන් නෑ අපෙන් තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නෑ ඒක නිසා අපිට අමුතුුවෙන් කුසල්ල කුසල් ගැන හොඳ නරක ගැන අමුතුන් දැනගන්න දෙයක් නෑ අමුතුුවෙන් ඉඳගන බනාහන්න ඕනෙ නෑ අමුතුුවෙන් දන් දෙෙන් ඕනෙ නෑ සිල්රකන්න ඕන නෑ. අපි මේ ජීවිතය ගෙවන විදිහ හරි. සමහර මිනිස්සු ඔන්න ඒය විදිහයට හිතනා ඉතිං ඔය විදියට හිතලා ජීවිතයේ කටයුතු කරනකොට ඒ අයගේ ජීවිතයේ පිරිහෙන ස්වභාවය පිරිහලා යනවා දන්නේවත් නැතුව ඉතින් බලන්න අපි සසරේනකොට අපිට ලැබිලා තියෙනවා බ්‍රහ්මලෝකයේ ජීවිත ආත්ම බ්‍රහ්මලෝකයේ ඉපදුනා කියලා කියන්නේ අපි රාගයත් දවේසයත් යටපත් කලා එහමලබිච්ච ජීවිතයේ දැන් තියෙනවදිට. බලන්නේ බ්‍රහ්මලෝකයේ ඉපදිච්ච කාලි රාගයින් දුක්පීඩවිින්දනෑ. දවේසයි දුක්පීඩ වින්දන. ඉතින් බ්‍රහ්මලෝකයේ ජීවත් වෙලා ඒ ආවස ඉවරවුණට පස්සේ ආයත් අපිට සසරී එක හත්මල උපදන්න සිින්ත වුණ. ඉතින් බලන්න එහිම් මේක අපිට තේරෙනවා. අපි කාටවත් කරදරයක් කරන්නේ නෑ හිංසාවක් පීඩාවක් කරන්නේ නැතුව ඉන්න නිසා. අපිට අමුතුුවෙන් ධර්මය හැසිරෙන්න්න ඕනෙ නෑ කියන අදහස මිත්‍යාවක් කියන එක. එක වැරදි මතයක්, වැරදි අදහසක් ඒ පිළිබඳ හොඳට තේරුම් ගන්න පුළුවන් අපිට අදම ගෙනගන්න ලස්සන දේශනාවේ. ඉති මේ ලස්සන දේශනාව ජම ිකායික පපුත්තුවහන්සක සඳහන්න දේශනාවක් අපගේ ධර්මසහි නාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන දේශනාවක් ඉතින් මේ ලස්සන දේශනාවක් බලන්න ඔබ හොඳට මේ දහම්කාරණ මතකතියාගන්න උත්සා කරන්න අපේ ජීවිතට ගොඩාකු වටින දේශනාවක් ඉතින් සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව කරන්නේ භික්‍ෂුන් වහන්සේලා නමුත් මේ ද භික්ෂු භික්‍ෂුනී උපාසික උපාසිකා ගිහි පැවිදි, ආර්යස්රාවක, අනාර්්‍යස්රාවක සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙනවා. සියලු දෙනාගේම හිතේ තියෙන කෙලෙස්ස වභාවයක් ගැනයි මේ දේශනාව කරන්න. මේ දේශනාව කරන කාලිය පුත්ත හරතන් වහන්සේ දශනාව කරන කාල බදුරජාණන් වහසේ වැඩ සිටි සවැත්ූරජේතනා රාමේ අනාත පින්ඩික් සිටිතුම හදපු ආරාමි ඉතිං එදා සාරිපුත්ත මහරහතන් වස සැවත්නූරජේතන ආරාමයි වැඩසිටි. ඉතින් සාරිපපුත්ත මහරහතන් වහන්සේ වගේ මහාමමුක් ගල්ලාන මහරහතන් වහන්සේ කියන අග්‍රස්රාවකයන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලෝ උපුස්්‍රාවකයෝ. ඉතින් ඒ උත්තම ශ්‍රාවකෝ ගැන බුදුරජන් වහන්ේ දේශනා කළේ සාරිපුත්තම හරහතන් වහන්සේ හරියට දරුවන්ව මෞකුසෙන් බිහි කරන අම්ම වගේ කිව්වා. මොගගල්ලන මහරහතන් වහන්සේ හරියට මෞකුසෙන් බිහිකරපු දරවාාව පෝසනය කරන අම්මා වගේ කිව්වා. සාරිපපුත්ත හරහතන් වහන්සේ තමයි කිව්ව ශ්‍රාවකයන්ව සෝතාපන්න පලි හක්මගන්නේ. සාරිපුත්තෝ බික්කවේ සෝතාපත්තිඵලේ විනේති මොග්ගල්ලානු උත්තමත්්‍යේ විනේති මොගලන් මහරහතන් වහන්සේ ඉතුරු ඉහළ මාර්ග පල ලබන්න්න ශ්‍රාවකයන් ව හික්නවා. ඉතිං ඒ උත්තම ශ්‍රාවකයෝ දේශනාකරපු ධර්මය ඒ කාන්තයම අපේ ජීවිතයට යහපත සලසාගන්න උපකාර වෙනවාමයි. ඉතිං සාරිපුත්ත මහරහතන් වහන්සේ ික්ෂන් වහසේලා අමතනවා ඒ භික්ෂුන් වහන්සේලාත් සාරිපපුත්ත මහරතන් වහන්සේට ප්‍රියාශ්නතුන් වහන්සේ කියල පිළිතුර දෙෙනවා ඉතිං ඒවෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශාව කරනවා මුලින්ම දේශනා කරන සාරිපුත්ත මහතන් වහන්ස මෙන්න මෙහෙම ප්‍රියආයිශමත්වරුණ මේලෝක පුද්ගලය හතරදනෙක් දකින්ට ලැබෙනවා ඒ තමයි එක්තරාප පුද්ගලයකින්නවා මේ පුද්ගලයා තුළ උපක් ලේස තියනවා කෙලේසයන් තියෙනවා නමුත් තමන් තුළ උපක් ලේස තියෙන බව ඔහු දන්නේෙ නෑ පලවෙනි කෙන තවත් පුද්ගලයක් කන්නවා ඒ පුද්ගලයා තුළ උපක් ලෙස තියෙනවා උපක් ලේස වලින් යුක්ත කෙනෙක් ඒ වගේම ඒ පුද්ගලයා තමන් තුළ උපක් ලෙස තියෙන බව අවබෝධයෙන්ම දන්නවා උපක් ලේස හිතේ තියෙන කෙනෙක්කෙන්වා එයා දන්නවා තමන්ග හිතේ උපක් ලේස තියෙනවා කියලා අවබෝධයෙන්ම දන්නවා ගැන තව කෙනෙක් කියල නෙම තමන්ටම අවබෝධයෙන්ම තමන්ම දන්නවා තමන්ග හිදී උපක් ලෙස තියෙනවා. ඔය දෙවිනි කෙනා. තුමිනි කෙනා ගැන සාරිපුත්්ධ මහරහතන් වහස දේශනා කරනවා. තවත් පුද්ගලයකවා ඒ පුදගලය තුළ උපක් ලේස නෑ. නමුත් තමන්තුළ උපක් ලේස නැති බව අවබෝධයෙන්ම දන්න නෑ එයා දන්න නෑ තමන් තුළ උපක් ලේස නෑ කියලා. තමන්ගෙ හිතේ උපක් ලේස නැති කෙනෙක් හැබැයි එයාට අවබෝධයක් නෑ තමන්ගේ හිදී උපක් ලේස නෑ කියන කාරණාව. එ අදන්න නෑඒක ඒ නඟට හතරවෙනි පුද්ගලය තමන්ගේ සිතේ උපක් ලෙස නෑ ඉවගේ තමන් තුළ උපක් ලෙස නැති බව අවබෝධයෙන්ම දන්නවා. ඔන්න වේ තමයි පුද්ගලය හතර දෙනා. ඊට පස්සේ සාරබපුත්්තු මහරහතන්වාස දේශනා කරනවා ප්‍රියාශ්මත්වරුණ මේ පුද්ගලයක් ඉන්නවා උපක් ලෙස තමන්තුල තියවා තමන්තුළ උපක් ලෙස තියන බව අවබෝධයෙන්ම දන්නේ නෑ ඔන්න ඔය කෙනා උපක්ලෙස තියෙන පුද්ගලයන් දෙන්නාගෙන් තමන්තුළ උපක් ලෙසි තියෙනවා කියලා දන්නේ නැති යම් කෙනෙක් ඉන්නවාද ඔහු වැටෙන්නේ දුර්වල පුද්ගලයන්ගේ ගණයටයි ඔහුුව හඳුන් වන්නේ දුර්ුවල පුද්ගලයෙක් කියලා ඒගේ ප්‍රියාශ්මත්වරුණි යම්පුද්ගලයක් තුළ උපක්ලේස තියෙනකොට ඒ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නවානන් තමන්තුළ උපක් ලේස තියනවා කියලා. ඔහුව හඳුන්වන්නේ උසස් පුද්ගලය හැතියටට ඔහුව වැටෙන්නේ උසස් පුද්ගලයන්ගේ ගනයටයි. ඊළඟට ප්‍රාශ්මත්තුරණ උපක්ලේස තමන්තුළ නැතිව තියද්දී උපක්ලේෂ තමන්තු නැ බව අවබෝධයෙන්ම නැති පුද්ගලයකින්නවා ඒ පුද්ගලයා අයිතිවෙන්නේ දුරුවල උදවියගේ ගනයට ඒ පුද්ගලයා අයිතිවෙන්න දුරුවල උදවියගේ ගනයට තමත් පුද්ගලයකන්නවා ඔහු තුළ උපක් ලෙස නෑ තමන්ගේ සිතේ උපක් ලේස නැති බව අවබෝධයෙන්ම දන්නවා. ඒකෙන අයිතිවෙන්නේ වඩාත් උසස් පුද්ගලයන්ගේ ගනයට එයා අයිතිවෙන්නේ වඩාත් උසස් පුද්ගලෙ හැටියට පුද්ගලයන්ග ගනයට එතකොට මේක සාර්බුද්ධම හරහතන් වහන්සේ දැන් පුද්ගලය හතර දෙනෙක් ගැනකිවවා හතර දෙනාගෙන් දෙන්නෙක්ඉින්වා උපක් ලේස තියෙනවා හිතේ කෙලේසයන් පිරිල තියෙනවා හිතේ තව දෙන්නෙක්ින්වා උපක්ලේස හිතේ නෑ එතට උපක් ලේස තියන දෙන්නගින් එක්කෙනෙක් උසස් වෙනවා එක්කෙනෙක් පහත් වෙනවා උසස් වෙන්නේ කවුද තමන්ග හිතේ උපක් ලේස තියෙනවා කියලා දන්න කෙනා උසස් පුද්ගලය දන්නේ නැති කෙනා පහත් පුද්ගලේ. ඊළඟට අනිත් දෙන්නා. තමන්ග හිතේ උපක්ලේස නෑ. උපක්ලේස හිතේ නැති දෙන්නෙක් ඉන්නවානි ඔය දෙන්නගෙනුත් එක්කෙනෙක් උසස් වෙනවා එක්කෙනෙක් පහත් වෙනවා. කවුද පහත් පුද්ගලය බවට පත් වෙන්නේ. පහත් පුද්ගලය වෙන්නේ තමන්ග හිතේ උපක්ලේස නෑ කෙලෙස් නෑ. යා තමන්ගෙහිේ උපක් ලේස නෑ කියලා අවබෝධයෙන්ම දන්න නෑ. උන්නවේ කියෙනා පහත් ගනටයි වැටන්නේ. තමන්ගෙහිතේ උපක්ලේස නෑ කියලා දන්නගෙන අයිතිවෙන්නේ වඩා උසස් ගනට. එහනම් බලන්න වැදගත් වෙන්නේ කුසල් උපක්ලේස තිබීමත් නොතිබීමත් නෙමේ. වැදගත්ම කාරණාව තමයි, ක්ලේසයන් තමන්ගේ හිතේ තියන බවහෝ හිතේ නැති බවහෝ අවබෝධයෙන්ම දැන ගැනීම ඒ කෙනා තමයි උසස් වෙන්නේ. උනේ ඒකයි බලන්න මං මුලින්මකිව්වේ සමහරයි හිතන්ඉවා අපි කාටවත් කරදරයක් හිංසාමක් පීඩාවක් කරන්න. අපි යහපත්ත ජීවත්වෙනවා නිසා අපිට අමුතුුවෙන් කුසල්ල කුසල් ගැන දන ගන්න ෝ නෑ කියලා හිතනා ඉන්නවානි ඔන්න ඒ අය අමාරුව වැටින්නේ ඔන්න ඔතනැදී. එතකොට ඒ අය තමන් කුසල් අකුසල් ගෙන දැනගත්තේ නැත්තං ඒ අයි වැටෙන්නේ පහත් අයගේ ගණයට. එතොට බලන්න ද මේක ස්තරට අපිට ඉගෙන ගන්නකොටම සූත්‍රයේ දැනගන්න පුළුවන් ඒකට හහි තූමකක්ද කියලා න්න ට පස්සේ දැන් සාාරිබපුත්්ත මහරතන් වහන්සේ ධර්ම දේශනාව කරන තැන මුගලන් මහරතන් වහන්සේ වැඩ ඉන්න එන මුගලන් මහරහතන් වහන්සේ අහනවා ආශ්මත් සාරකෘයන් වහන්සේ දැන් දේශනා කළ පුද්ගලයන් හතර දෙනෙන් කැන ඔය පුද්ගලයන් හතර දෙනාගින් දෙන්නෙක් ඉන්නවා උසස් ගනයට යිතු වෙන න්න පහත් ගනීට අයිති වෙනවා. එතකොට මුගලන් මහරාතන් වහන්සේ අහනවා ප්‍රායිශ්මත් සාරිපුත්තය. ඔය උපක්ලේෂ සහිත පුද්ගලයන් දෙන්නාග එක්කෙනෙක් වඩා දුරුවල කෙනෙක් කියලා කියන්ටත්. අනිත් කෙනා වඩා උසස් කියල කියන්ටත් හේදුවොමොකක්ද කාරණාවමකක්ද. ඉවගේ මායිශ්මත් සාරිපුත්තය, උපක්ලෙසි නැතිප පුද්ගලයු දෙන්නගින් එක්කෙනෙක් වඩා දුර්වල කියන්ට අනිත් කෙනා වඩා උසස් කියන්නටත් හේතුව මොකදද කාරණාව මකදද කිය හැ ගොන බලන්නේ හරිම ලස්සනට දැන් මුගලන් මහරතන් වහන්සේ ලස්සන ප්‍රශ්නයක්. එතකොට අපේ හිතේ තියෙන කෙලේසයන්වල ස්වභාවේ අපිට හොඳට තේරුම් ගන්න තේරුම් කරලා කියන්න පුළුවන් විදිේ ලස්සන ප්‍රශ්නයක් ඇවේ එති ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ඔය විදිහට ප්‍රශ්න කලාට පස්සේ සාරිබුත්ත මහරහතන් වහන්ස දේශනා කරන ප්‍රියායශමතුරුණි තමන් තුළ උපක්ලෙස තිබෙද්දී තමන් තුළ උපක්ලේස තියෙනවා කියල අවබෝධයක් නැති පුද්ගලය ගැන ම කිව්වනි කලින් අන්න ඒ පුද්ගලයා මෙට මේකයි කැමතිව යුද්ධේ. උපක්ලේසියන්ගේ නිදහස් වෙන්ට ඕනෙ කියලා එයා තුළ ඕනකමක් ඇතිවෙන්නේ නෑ උත්සහයක් ඇතිවෙන්නේනෑ වීරයක් ඇතිවෙන්නේ නෑ ඒගැන තමන්ගේ තුළ තියෙන උපක්ලේසයන් වලින් තමන් නිදහස් වෙන්න ඕනෙ කියල කැමැත්තක් ඇතිවෙන්නේ නෑ උනන්දුවක් උත්සහයක් වීරයක් ඇතිවෙන්නේ නෑ අන්තිමේදී ඒ තැනැත්තාට මැරෙන්ඩ සිද්ධ වෙන්නේ රාගයක්ත් එක්කමයි දවේශයත් එක්ක මයි මෝහයත් එක්කමයි ඒ වගේ තමයි උපක් ලේසත් එක්කමයි. කිලිටි වෙච්ච සිතක් එක්කමයි මැරෙන්න්න සිද්ධ වෙන්නේ කාට දෙක වෙන්නේ තමන්ගේ හිතේ උපක් ලෙස තියෙනවා තමන් දන්නනය උපක් ලෙේස තියෙනවා කියලා. ඔන්න එයා අතකුට ඒන්න පෘතත්්ජනලෝක ජීවත්වෙන මනුස්සයෝ තමන්ගේ හිතේ අකුසල් තියෙනවා යා දන්නේනය අකුසල් තියෙනවා කියලා අකුසල් කියන්නේ නරක දෙයක් මේ වහිතී ඉතියාගෙනින්ට හොඳ නෑ කිසි දෙයක් දන්නේ නෑ. එයා අකුසල් එෙනකොට යසාගේට අකුසල් හිත හිතා අකුසල් කරකර ජීවත්වෙනවා. එයාට කැමැත්තක් ඇතිවෙන්නේ මේ අකුසල්ලොලෙන් නිදහස් වෙන්න ඕන. වීරියයක් ෑ උත්සාහයක් වීරියයක් උනන්දුවක් නෑ අකුසල්ල වලෙන් නිදහස් වෙන්න. අන්තිමේට මැරෙන්න්නේ කොහොමද ්‍රාගෙන් හිත යටවෙලා දවේශයෙන් මෝහය හිත යටවෙලා උපක් ලේසවලින් හිත යට වෙලා ඒ වගේම තමයි ඒ කෙනා අන්තිමට මැරෙන්නේ උපක් ලේසවලින් කිලිටිවෙච්ච සිතක උපක් ලේසලින් කිටිවෙච්ච සිතක් තියන කෙනාට කවදාවත් පුළුහංවෙේද සුගතියක හිත පිහිටවගන්න කවදාවත් කරන්න පුත්තුම හරතන්ස දේනා කරනවා ඒක හරියට මෙන්න මේ වගේ ලස්සන උපමාවක් දේශනා කරනවා. සාප්පෝකං හරි රන්කරුවෙකුගේ ගෙදරින් හරි තම භාජනයක් අරගෙනයනවා. ඒ තම භාජනය පරණ භාජනයක් ඒ කියන්නේ දූබිලි බැඳිච්ච මල බැඳිච්ච තඹ භාජනයක්. ගෙනල්ල මේ තම භාජනය අරංාවට පස්ේ සල්ි දීලා අරගෙන ඔවන් අඩුවට හම්බනා අරගනාව හිට පස්සේ. ඒ ගෙදර ඒක දවිලිවදින් දාල දයෙනවා. එතකොට මොකද වෙන්න භාජනයට අර තිබ්බ මලකට තවතවත් වැඩි වෙනවා. තවතවත් වැඩිවෙලා ඒ භාජනයේ තවතවත් අපිරිසිදු වෙනවා තවතවත් කිලිටි වෙනවා. එතකොට ඒක මලබැදිිච්, භාජනයක් බවට පත් වෙනවා වැඩ වැඩිපුර මලබැඳෙනවා. එතකොට සාරිපුත්තම හරතන් වහසේ දේශනා කරනවා. ඒ විදිහට ඔය බැඳිච්චම භාජනයේ සම්පූර්ණම මළබැඳිච්ච බාධනේ ගෙනල්ල පාවිච්චි කරන්නේ නැතුව තිබ්බහම තව තවත් මළ බැඳෙනවා වගේම තමයි ප්‍රියාශ්මතුනි අන්න ඒ විදිහට මයි උපක් ලේස තියන පුද්ගලයා තමන් තුළ උපක් ලේස තියන ව අවබෝධයෙන්ම දන්නේ නැත්තං. ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමතිවී යුත්ති පුද්ගලයා තමන්ගේ උපක්ලේසවලින් නිදහස් වෙන්ට ඕනකමක් ඇතිවෙන්නේි නෑහුට තමන්තුළ උපක්ලේස තියනකුට තන්තුල උපක් ලේස තියනවා කිය ද්ඩි නැතිකිෙන කැමිතිව යුදතිිකුක්ද. මේ උපක්ලේශවලින් නිදහස් වෙන්ඩ ඕන කියලා සිතක් පහළ වෙන්නේි නෑ. උත්සාහයක් වීරියයක් ඇතිවෙන්නේි නෑ. අන්තිමේදී මැරෙන්න්නේ රාගදීශමූහ වලින් යටවෙලා. පක් ලේසවවෙලින් අයටවෙච්ච සිතකි ඒළඟට දේශනා කරනවා නමුත් ප්‍රිය ආයිශමතන තවපුද්ගලෙ කියෙන තමග හිතේ උපක් ලේස තියෙනවා එයා දන්නව තමග හිතේ උපක් ලෙස තියෙනවා කියලා අවබෝධයන්ම දන්නවා ඒ තමන්ග සිතේ උපක් ලේස තියන බව එයා අවබෝධයන්ම දන්නවා සාරිපපුත්ත මහරහතන් වහන්ස දේශනා කරනවා පුද්ගලයා මෙන්න මේකයි කැමැතිවී යුත්තේ ඒ තමයි තමන්ගේ සිතේ තියන උපක් ලේසවලින් නිදහස් වෙන්ඩ ඕනේ මේ හිතේ තියෙන උපක් ලේස මේවා මේ උපක් ලේස බයානකයි මේවා හිතේතියාගෙනන්න හොඳ නෑ මේවා අපි බැහැර කළ යුතුයි කියලා හිතනකුට එයාට ඒ උපක් ලේසවලින් නිදහස් වන්න ඕන කියලා හිතක් පහල වෙනවා මේ වගේ ආදීනම ගොඩාක් තියෙනවා මරණින්මත්තේ නිෙරේ උපදින්න සිද්ධ වෙනවා. එහෙම උපක් ලේස ගැන දැනගන්නකොට උපක්ලේස නිතා ඇතිවෙන ආදීනව දැනගන්නකොට. එයාට කැමැත්තැක් ඇතිවෙනවා මේ උපක්ලේසු වලින් නිදහස් වෙන්න නෙ මම. ඊට පස එයා ඔත්සාහයක් ඇතිවෙන උත්සා කරනවා. වීරිය පටන්ගන්නවා ඔන්න වරිය පටන්ගත වීරින් යුක්ත වෙන. එතකොට මොකදවෙන්න ඒ නිසාම ඒ පුද්ගලයාට දැන් උපක්ලේසොලින් නිදහස් වෙන්ඩ වීරිය කරනවාන උත්සාවන්ත වෙනවන එතකොට එයා මරණසන් මැරෙනකොට මැරෙන්න්නේ කොහ්මද උපක් ලේසවලින් නිදහස්ෙන්ට වීරිය කරපු කියෙන රාගයට යට නෝනු සිතිං මරණයට පත්වෙනවා. දවේශයට යසන් යට නොවු මෝහයට යට නෝවනු සිතිං මරණයට පත්වෙනවා. රාගදේශ මෝහවලින් නැති සිටං මරණීයට පත්වෙනවා උපක්ලේස නැති සිට මරණීයට පත්වෙනවා. කිිලිටි සිතක් නැතුව පිරිසිුදු සිති මරණීයට පත්වෙනවා. ඔහුට අවස්ථාව ලැබෙනවා ඔයි විදිහට මෙරන්න. ඊළඟට දැ සාරරිුත්තු හරතන් වහස දේශනා කරන ඒක හරියට මෙන්න මේ වගේ කියන. ඔන්න සාපපෝකින් හරි රන්කරුවකගේ ගෙදරින් හරි තම භාජනයක් අරගනයවා. තඹ භාජනයේ මළබැඳිච්ච එකක් පාවිච්චි කරපු භාජනයක් ඉතිං ඒකේ මළබැඳිල තියෙන්නේ. දූවිල්ලි තියෙනවා පිරිසිද වී ඔය භාජනයේ අරංගාපු උදවිය මුකද කරන්නේ ඔයි භාජනයේ හොඳට සෝදනවා. සෝදලා පිරිසිුදු කරලා ඒ භාජනයේ පාවිච්චි කරන්න ගන්නවා. එතකොට ඔන්න දැන් හැමදාම ඒ භාජනයේ පාවිච්චි කරනකොට නැවත නැවත සෝදනවා නැවත නැවත පිරිසිුදු කරනවා. නැවත නැවත සෝදනකට නැවත නැවත පිරිසුදු කරනකොට මොද වන්නම භානීයට. ඒ භාජනී තිබ්බ පරණ මලකඩ ඔක්කොම ටික ටික දවසන් දවස නැතිවෙලා යනවා. ඒක පිරිසිදු භාජනයක් බවට පත්වෙනවා. දිදුලන ලස්සන භාජනයක් බවට පත් වෙනවා. ැනකට ඒභාජනී දෙලිසෙන්න්න පටන්ගන්නවා එහෙම නේද කියලාහන එතකට භික්ෂුන් හසසිලිත්තර දෙවා එහෙමයි ඉස් ප්‍රියායිස්මතුනි එසේය ඒ ඇත්ත සාරිබුත්ත මහරතන්හස දේශනා කරනවා ආයිස්මතු ඔන්න ඔය විදිහමයි යම් කිසි පුද්ගලයෙක් තුළ උපක් ලෙස තිබනත් තමන්තුල උපක්ලෙස තියෙන බව අවබෝධයෙන්ම දන්නවා නම් අන්න ඒ තැනැත්තා කැමැතිය යුත්ති මෙන්න මේකයි උපක්ලේසියන්ගේෙන් නිදහස් වෙන්ට ඕනකමක් ඇති වෙනවා ඔත්සාහයක් ඇති වෙනවා වීරිය පටන්ගන්නවා ඒ තැනැත්තා අන්තිමීට රාගයකින් තොරව දවේසයින් තොරව මෝහකින් තොරව උපක් ලේසවලින් තොරව කිලිටි නැති සිතකින් මරණයට පත්වෙන්ට අවස්ථාව ඔහුට ලැබෙනවා එයාගේ හිතේකින් අකුසල් තිබා උපක් ලේස තිබ්බා එයා උපක් ලස තමන්ගේ හිතේ තියෙනෝකල් දැනගත්තා. ඔක්කුටම කලින් දැනගන්න ඕනේ උපක් ලේස ඊළඟට උපක් ලේස නිසා ඇති වෙන ආදීනව උපක් ලේස හිතේ තිබ්බොත් මොකද වෙන්නේ ඉතිං අපට ඉස්සරට ඔන්න සාරිපෘත්තු මරතන් දේශනා කරනව උපක් ලේස ගැන මොනවද හිතේ තියෙන උපක් ලස කිය එතකොට උපක්ලේස තමන්ග හිතේ තියෙනකොට දන්න අනන්ගේ උපක්ලේස හිතේ තියෙනව මේවා භයානකයි මේවා හිතේ තිබුණුත් ගොඩා දුක්විදින්න සිද්ධ වෙනවා. මගේ ජීවිතයේ ගොඩාක් අනතුර කරා බැටෙන්නවා. ඒවිදිහට දන්නකොට දැනගන්නකොට ඒයාගේ හිතේ කැමැත්තක් ඇතිවෙනවා මේ උපක් ලේස බැර කරන්න . ඉති මේ උපක් ලේස බැහැර කරන්න බැරිනං බුදුරජාණන් වහසේ කවදාවත් දේශනා කරන්නේ නෑඋපක් ලේස බැර කරන්න දැන් බුදුජන්ස දේශ කරන එක තැක මහනන මේ රාගය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන් මහන රාග ප්‍රහාණය කරන්න බැරිනං මං කවදාවත් කියන්නේ මේ රාග ප්‍රහාණය කරන්න කියල. මහනන රාගය ප්‍රහාණය කරන්න පුළුවන් නිසාමයි මම කියන්නේ රාග ප්‍රාණය කරන්න විදිහටම දේශනා කරනවා දේශයත් මෝහයක් ප්‍රහාණය කරන්න පුළහන් නිසාමයි මම කියන්නේ මේ රාගදේශමූහ ප්‍රහාණය කරන්න රාගදේශමෝහ ප්‍රහාණය කරන්න බැරිනං මහන්නේ මං කවදාවත් කියන්නේෑ කියනවා රාගදේශමූහ ප්‍රහණය කරන්න එහෙනම් මේ රාගදේශ මෝහ කියන දේවල් ප්‍රහණය කරන්න බැරිදේවල් නෙමේ ප්‍රහණය කරන්න පුළහන් දේවල් බදුරජාණන් වහන්සේ පෙන්නපු වැඩපිළිවෙල අනුගමනය කළොත් රාගදේශමූහ ඒ කාන්තේම ප්‍රහණී වෙනවා. උපක් ලේස ඒ කාන්තේම ප්‍රහාණය වෙනවා ඒනම් උපක් ලේස නැතිසිතකින් මරණට පත්වෙන්න පුළුවන්. ඉතින් සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ප්‍රාශමතුනි යම්පුද්ගලෙක් තුළ උපක් ලේස නැතුව තියෙද්දී නමුත් තමන්ගේ හිතේ උපක් ලේස නැති බව ඒ පුද්ගලයා දන්නේ නෑ එහම කෙනෙක් හිටියන ඒක නව අයිතු වනේ කුමන ගනයටද උසස් ගනයටද එයා වයිතු පහත් ගනීට දැ සාමානයෙන් මිනිස්සු සාමාන්‍යයෙන් තැන්පත්ව ඉන්න හිමීට කතා කරන තැම්පත් මනුස්සේ දැක්කම කියනවා නන හරීම තැම්පත්ව අනේ හරී හොඳයි නමුත් එයාගේ හිතේ තියෙන ස්වභාවේ දන්නේ නෑන හිතකොයි වගේ තු කියලා දන්නේ නෑන. එතකොට ඒ විදිහට මිනිස්සුන් මනින්න බෑ. ඉතින් ඔන්න සාරිපපුත්තු මහරතන් ස් දේශනා කරනවා දැන් මුගලන් මහරහතන් වහන්සේ ඇහුවනි සාරිපුත්තයනි මේ තමන්ගේ හිතේ උපක් ලේස නැති කෙනෙක්කින්වා කට එයා උපක් ලේස නෑ කියලා දන්නෙ නෑ ඒකිෙන පහත්ව වෙන්න හේතුව මොකක්ද. එය පහත් කෙනෙ කැටියට පහත් අයගේ ගණයටන වැටනි ඉතින් ගන මොකක්ද හේතුව ඒකට කාරණාව මොකක්ද. සාරිපුත්්ත මහරදන් වහන්සේ පිළිතුරු දෙනවා ආයිශමතුන යම් පුද්ගලයක් තුළ උපක් ලේස නෑ නමුත් තමන්තුළ උපක් ලේස නැති බව ඒ පුද්ගලයා ද්ඩි නෑ. ඒ නිසාම ඒ පුද්ගලයා කැමැතිය යුත්ත මෙයි තමන්ගි හිතී උපක්ලේස නැති බවදන්නේ නැති නිසා. ඔහු කැමැති යුත්තේ මෙයයි. අනාගතය ඔහුට සිද්ධවෙන්න මෙන්න මේකයි. ඒ තමයි ඔහු අරමුණු සුභවසියෙන් සිහිකරන්ඩ පුරුදු වෙනවා. ඇසෙන් රූප දැකල කණෙන් ශ්‍රබ්දහල නාසයෙන් ගඳ සුවදාග්‍රහණය කරලා දිවෙන් රසවිඳල කයිෙන් පහසලබල මනසින් අරමුණු අරගන ඔය කියන ආයතන හයෙන්ම බාහිර අරමුණු අරගන ඒ අරමුණු සුභවසයෙන් හිතන්න පටන්ගන්නවා. අරමුණු සුභවසයෙන් හිතන්න පටන්ගන්නකුට මොකද වෙන්නේ. සාරිපපුත්ත මහරගන් වහස දේශනා කරනවා. අරමුණු සුභවසයෙන් සිහිකරන්න පුරුදුවෙච්ච නිසාම රාගේ විසින් ඔහුගේ සිත ගිලගන්නවා. දවේසේ විසින් ඔහුගේ සිත ගිලගන්නවා. මෝහේ විසින් ඔහුගේ සිත ගිලගන්නවා. අන්තිමට, ඒ පුද්ගලයාට මැරෙන්ඩ සිදධ වෙන්නේ රාගයත් එක්ක වේශයත් එක්ක මෝහයත් එක්ක කිලිටිවෙච්ච සිතක් එක්ක අයි මෙෙරින්ට සිද්ව වෙන්නේ ඔන්න බලන්න. දැම් බලන්න සමහර මිනිස්වන්වා පුංචිකාලේ හරිම සිල්වත් පුංචිකාලේ සිල්වත් ජීවිතයන් ගත කරන අරක්කු බොන්නි නෑ වැරදි වැඩ කරන්නේ සත්තු මරන්නේ සමහර විට එහෙම ජීවත්වෙච්ච අය මිනිස්සු දැක්කත් අනේ හරරි ොඳ ලමයි කියනවා හරීම කීකරුයි ගුණවන්තයි කියනවා. ඒ අයම ලොකු වුණට පස්සේ බෝතලී කටෙන් අයින් කරන්න බෑ එහෙමයි දැල නැ දොයිගුල්ලන් අනි වාරම් එ මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒ හේතුවමකක්ද පුංචිකාලී නැති උපක් ලේස ලොකු වෙනකුට හටගත්තා හේතුව තමයි අරමුණු සුභවසයෙන් ගත්තා බීල මිනිස්සුන් අටනකොට හිතනවා මේක හරි ජොලි වැඩක් කියලා. එකට හීතුව එකේ ආදීනම දැනගත්ත නෑ. ප්‍රාණගාතය කරපු නැති අය පස්ස කාලි ප්‍රාණගාත කරනවා. හොරකංකරපු නැතියයි පස්සෙ කාලි හොරකං කරනවා. වැරදි කාම්සේවෙන්නේ යෙදිච්ච නැති අය පස්සෙ කාලී කෙලෙස්වලට යට වෙලා වැරදි කාම්සේවින්නේ කරනවා. කවදාවත් බොරු කියපු නැති අය නොයි විදිහ බොරු වංචාවන් කරනවා. ඒ තමයි තමන්ගෙ හිතේ උපක් ලේස් නැති බව දැනගත්තේ නැති අයට වෙච්ච ඉරණම. අන්තිමට මැරෙන්න්න සිද්ධ වෙන්නේ. කොහොමද රාගයට සිතයට වෙලා දවේසයට සිතයට වෙලා මෝහෙට සිතයට වෙලා. කිිලිටි වෙච්ච සිතකින් මරණයටට පත්වෙන් සිද්ධ වෙෙන සාරිබපුතු මාරතාන්ස දේශනා කරන ඒ එක මේ වගේ දෙයක් කියනවා. ඔන්න අලූත්භාජනයක් ගනවා කඩින් තමභාජනයක්. අලුතෙන් ගෙනාපු තම භාජනයේ ගෙදර ගෙනල්ල තියලා ඔහේ දාල තියෙනවා. නකමටවත් පිරිසුදු කරන්නේ නෑ පාවිච්චි කරන්නේ නෑ. ්‍රික කාලයක්ක් යනකොට මුොකද වෙන්නේ තම භාජනයට. කොච්චර අලුත්තුනත් තමභාජනයේ පාවිච්චිකරී නැත්තං ඒක මලබදිනවා අපිරිසිුදු වෙනවා අව ප හැගැන් වෙනවා. ඒ තම භාජනය කාලයක් යනකොට අපිරිසිදු කිලිති වෙච්ච භාජනයක් බවට පත්වෙනවා. ඔය වගේම තමයි හිත ඔය වගේම තමයි හිතත් සාරිපපුත්්‍ර මහරතන් වශ දේශනා කරනවා අන්න ඔය විදිහමයි ප්‍රියාශමතුනි උපක්ලේෂ තමන්ගේ සිතේ නෑ කියලා දන්නේෙ නැති පුද්ගලයා අරමුණු සුභවසයෙන් සිහිකරනවා එතකොට නූපන් රාගය උපදිනවා නූපන් දවේශය උපදිනවා නූපන් මෝහේ උපදිනවා. ඒකට හේතුව තමයි එයා තමන්ගි හිතේ උපක්ලේස නෑ උපක්ලේස නැති හිතේ උපක්ලේස නැවත හටගන්නවා කියලා යා දන්නේ නෑ උපක්ලේස කියන්නේ මොනවාද උපක්ලේස කොහොමද හටගන්න. උපක් ලේස කොහොමද නැතිවෙන්නේ කියන කාරණාව දන්නනෑ. ඒක නිසාම තමන්ග හිත උපක්ලේසවලින් යටවෙලා යන රාගදේශ මෝහ හටගන්නවා. ඔන්න ඕක නිසා තමයි බ්‍රහ්මලෝක ගියත් බ්‍රක්්ම ආවුස යර වෙලා සතරාපායට වැටින්නේ. උපක්ලේස ගැන අවබෝධයක් නැති නිසා උපක් ලේස හට ගැනීම ගැන අවබෝධයක් නැති නිසා උපක් ලේස නැතිවීම ගැන අවබෝධයක් නැති නිසා. උපක් ලේස නැති කරන මාර්ගය ගැන අවබෝධයක් නැති නිසා සතරපායට වැටිවැඩී සසරී යනවා. බලන්න කොච්චර ලාමක ජීවිතයක් ට පත්ව නෝදීති. ඒකයි සාාරිබුත්ත මරතන් වවස දේශනා කළේ ඒ ජීවිතයට එයාට ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා කියන්නේ. එහිනම් කොච්චර අවංකව හිටියත් පක් ලේස ගැන දැනගන්න ධර්මයක් අහන්න එත්තං එයාට ශ්‍රේෂ්ඨ කෙනෙක් කියල කියන්න බැ. එයා උපක්ලේස හට ගැනීම උපක්ලේස නැතිවීම උපක්ලේස නැති කරන මාර්ගය ගැෙන දන්න එත්තං. නූපන් උපක්ලේස නූපදවාගන්න උත්සාහය වීරිය ඇති කරගන්නේ නැත්තං එයාට කියන්න බෑ ්‍රේෂ්ට කෙනෙක් කියලා. එයා පහත් කෙනෙකුටයි අයිතිවෙන්නේ. ඔ එඊලට සාරිබපුෘත්ත මාරතනස දේශනා කරනවා හිටිය මන්ග හිතේ උපක් ලේස නෑ එයා ඒ වගේම දන්නවා. මගේ හිේ දැ උපක් ලේස නෑ කියලා. ඒ කියන්නේ දැන් කලින් කෙන තමන්ගෙ හිතේ උපක්ලේස නෑ කියල කියන උපක් ලේසි යට පත් වෙලා තියෙන් එකතුට උපක් ලේස යට පත් වනාට පත්සේ උපක්ලේස ඉස්මතු වෙලා එන්න නෑ රාගදේශු මෝහ ඉස්මතු වෙලා එන්නේ නෑ ඒව යට පත් වෙලා තියෙන හැබයි මෝලය මෝලයන් හිතේ තියෙනවා අකුසල මෝලයන් හිතේ තියෙනවා මොල්ටික වෙනසෙලා නැති නිසා පරිසර එනකොට දළු දාල එෙනවා විශාල බැවට පත්වෙනවා අකුසල් උපක්ලෙස නැතිකෙන ඒ බැව අවබෝධයෙන් දන්නවා නම් ඒකෙන ශ්‍රේෂ්ඨ කෙනෙක් උසස් කෙනෙ ඒකෙන කැමැතිය යුත්ත මෙයයි කියන ොහෝට මරණීට පත්වෙනකොට ඒකෙන අරමුණු සුභවසයෙන් සිහි කරන්න නෑ ඇයි දන්නවා අරමුණු සුභවසයෙන් සිහි කරන්න හෝද නෑ. අරමුණු සුභවසිෙන් සිහිකලොත් නූපන් රාගය උපදිනවා නූපන් දේසය උපදිනවා නූපන් මෝහේ උපදිනවා අක්කුසල් උපදිනවා උපක් ලේස හටගන්නවා එහෙමුණත් උපක් ලේසත් එක්කයි මැරෙන්න්න සිතරෙන්නේ. ඒක නිසා මේ රාගය ඇති වන දේවල් හිතන්න හොඳන දේ ඇතිවන දේවල් හිතන්න හොදන මෝහේ ඇතිවන දේවල් හිතන්න හොදනෑ. ඉතින් රාගදේශ මෝහ ඇතිවෙන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැරෙන්ට තව කෞදලෝකයේ ඉන්න දේශනා කරන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් මේ වගෙන ඉගනගන්නවා හැර තව කොහෙද මේ වගෙන ඉගෙන ගන්න තියෙන්නේ. අන්න ඒකයි ධර්මේ තමයි ශ්‍රේෂ්ට වෙන්නේ කියල. එයා මරණට පත්තිනි රාගදේශ මෝහ නැති කිිිටි නැති සිතකින් පිරිසිුදු සිතකින්. ඒක හරියට අලුතෙම්ම ගෙනපු තඹ භාජනය පිරිසිුදු කරනවා පාවිච්චි කරනවා නවත නවත පවිච්චි කන්නකොට නැවත නැවත සෝදන්න වෙනවන පිරිසදු කරන්න වව එතකොට හැමදාම ඒ භාජනය බබලනවා. ඒ වගේ කියනවා තමන් ඉති උපක් ලේශනෑ කියලා දන්නව නං අවබෝධයෙන්ම බලන්න වැදගත්වෙන්නේ හොබෝධයෙන්ම උපක් ලේස ගැන දැන ගැනීම එ උපක් ලේස ගැන දන්නවනන් තමන් හිත නෑ කියලා එයා අරමුණ සුභවාසෙන් හිතන්නේ නෑ පිරිසුදු සිතකින් මරණයට පත්වෙනවා. ඔන්න ඔය තමයි ලැබෙන ආනිසංස සාරිපුත්ත මහරත අස් දේශනා කරනවා ඔය තමයි ආයස්මුතුන උපක් ලේස තියන පුද්ගලයන් දෙන්නගෙන් එක් කෙනෙක් උසස්වෙන්න පහත්වෙන්නත් හේතුව ක්ලේ ැති පුද්ගලයන්තිවෙන්න කෙනෙක් උසස් වවෙන්න පහත් වෙන්න හේතු. ඕ ඒළඟට ඒළඟ ප්‍රශ්නය හනෝ මුගලල් මහරඇතන් වහන්සේ ප්‍රාශමත් සාරිපුත්ත මේ උපක්ලේසි උපක්ලේස කියලා කියවා ඇතම ප්‍රියාශමතුනි මේ උපක්ලේස කියන නම යොදන්නේ මොනවගේ දේකටද උපක්ලේස කිය කියන නම යදන්නේ මොනවගේ දේකට දේශනාකන සාරිපපුත්යන් වහන්සේ ප්‍රාශමතුන ඔය උපක්ලේස කියන නම යොදන්නේ ලාමක ආසාවන්ට අනුව සිත පවත්වන්ට යෑමෙන් හටගන්නා පාපී අකුසල් වලටයි. ලාමක ආසාවින් ඒ ලාමක ආසාවන්ට අනුව සිත පවත්වන්ට යෑමෙන් හටගන්න පාපී අකුසල් වලට. තමයි උපක් ලේස කියලා කියන්නේ. ඔන්න මොනො අදේ. මෙන්න මේ වගේ ආසාවන්න ඇති වෙනවා. භික්ෂුවකට මේ විදිේ ලාමක ආසාාවක් ඇති වෙනවා. ඔහුට, හිතනවා මගේ ඇති වැරැද්දක් සිද්ධගුණා. ඊට පස්සේ ඒ වැරද්ද සිද්ධ වෙච්ච රැද්ද කවුරුත් දැනගණ්ඩෝ නෑ කියලා හිතනවා. හංගගෙන ඉන්නවා. ඊට පස්සේ වැරැද්ද සියලු භික්‍ෂුන් වහන්සේ දැනගන්නවා. තමන් ගති අකුසලෙක් සිද්ධ වුණා කියක් ඒක දැනගන්නවා සියල්ල. ඊට පස්සේ එයාගේ හිතේ කීන්තියක් ඇතිවෙනවා. අමනාපයක් ඇති වෙනවා. මේ හැමදිනම් මගේ අකුසලේ දැනගත්තන. ඔය. කේන්තියත් අමනාපයත් යන දෙකම අයිතිවෙන්නේ උපක් ලේසවලට. ඒකැන තමන්ගේ වැරද අනිත් අයි දැනගත්තර පස්සේ තමන්ට හිතේ ඇතිව කේන්ති අමනාපයට කියන්නේ උපක් ලේස. ඉතින් මේ සූත්‍රී ගොඩාක් දිග සූත්‍රයක් ඉති මඔට කාලේ තියන විදිහට කියල දෙන්න. ඒළඟට සාරපපුත්ත මහරතන් හස දේශනා කරනවා භේක්ෂුන් වහන්සේලාට හිතෙනවා. සංග අති වෙච්ච වැරැද්ද සංගයා සංගයා මැද්දි චෝදනා කරන්න නැතුව තනීෙන් චෝදනා කරන්න ඕන ඒක ගැන කියන්න ඕනේ. එහෙම නැතුව සංගයා මැද්දි චෝදනා කරන ඔබ අතින් වැැද්දක් සිද් වුණන එතකොට කීන්තිත් අමනාපත් ඇතිවෙනවා ඒත් උපක් ලේස ඊළඟට ආසාාවක් ඇතිවෙනවා ගේ ඇති වැරදක් වුණාට කමන් නෑ ඒ වැරැද්දට මට චෝදනා කළ කරයුද්දේ ඊට ගැලපෙන කෙනෙක් සුදුසු කෙනෙක් තමයි මගේ අති වෙච්ච වැරැද්දට චෝදනා කළ යුත්තේ. නොසුදුසු කෙනෙක් චෝදනා කරනුකට කේන්තියක් අමනාපත් ඇතිවෙනවා ඔන්න ඒ එකත් උපක් ලේසිය. එතකට ඒ ව ගොඩක් ලාමක කක්ුසල්ගෙන සාර්භුත්තම හරතන්ස දේශනා කරනවා කියනවා භික්ෂුවකට කැමත්තක් ඇත්වෙනවා කියනවා සාාස්තෘන් වහන්සේ ර් දේශනා කරනකොට මගෙන් තමයි කරුණු අහන්න ඕනේ ධර්ම දේශනාවට අදාළකාරණ මගෙන් විතරයි හන්න ඕන අනිත් භික්ෂුන්ගේ හන්න එපා. එහෙම හිතෙනවා ඉතින් ඔය ලාමක සිතුවිලි හිටකොට ශස්තෘන් වහන්සේ වෙන භික්ෂුවක දහම්කාරණහ ධර්ම දේශනාවද මේ භික්ෂුවට කේන්තිී ඇති වෙන අමනාපේත් වෙනවා. ඒ තමයි ලාමක ආසාාව උපක් ලේස. ඒ කේන්තියත් අමනාපයක්ත් අයිතියෙ උපක්ල ලෙසවුලට ඊළඟට ආසාවක් ඇතියෙනවා ගමට දානට වඩිනකොට ඉස්සරහිම වඩින්න ඕනි මම දානේ මුලින්ම මටතමයි දානි බෙදන්න ඕනිේ. මුල්ම ආසනී මමයි ඉඳගන්න ඕනේ. මිනිස්සු සිව්පසය පූජකරනකට මුලින් මට තමයි පූජ කරන්නුව. මිනිස්සුම් ධර්මය හන්න එනකොට ඒක කියන්නේ භික්ෂුන් වහන්සේලා අලුතෙන් පැවිදිච්ච භික්ෂුන් වහන්සේලාට මම තමයි බණ කියන්න ඕනි. ආරාමියට පැමිණට බික්‍ුනීට ම තමයි ධර්මි දේශනා කරන්නට ඕනේ. ආරාමියට වෙන උපාසකවරුන්ට උපාසිකාවන්ට මම තමයි බණ කියන්න ඕනේ වෙන කවුරුත් කියන්න ඕන්නේෙ ඔය වගේ ලාමක ආසාවක් ඇතිවෙනවා. නමුත් සිද්ධ වෙන්නේ අනිපපැත්ත. එතකට, ීන්තියත් අමනාපත් ඇතිවෙනවා. දැන් ගිහි අයට මේක වෙන්න බැරිද. අනිවාරෙන් ගිහි අයටත්නක සිද්ධ වෙන්න පුොළු න්. ඉති ඔය වගේ තමන් ගලාමක ආසාමන්ටන්ුව හිත පවත්වන්න ගිහිල්ලා හිත යට ගන්න දේශයත් අමනාපයත් තමයි උපක් ලේස. ඔය දේශය අමනාපත් හිත යට කරගරනම් ඉඳල මැරුණට පස්සෙ කො හෙදයන්නේ සතරපාහි ඒකයි කියන්නේ. ඒයට තියන ආදීනවේ එයා පහත් කෙනෙක් කියනවා පුද්ගලයන්නතනින්. ඉතින් මට තමයි ගෞරව කළයුත්තේ පුද පූජාවන් කළ යුත්තේ සත්කාර සම්මාන දෙක්කයුත්තේ චීවර පින්ඩ පාත සයනසන ගිලම් පස මට තමයි දියයුත්තේ වැනිත්තායට දෙන්න හොදනෑ ඔහොම හිතනවා හැම දෙයක්ම මට තමයි වියයුත්ත මමතමයි ශ්‍රේෂ්ට ඔයවිදිහී හිතනවා. වේ තමයි ලාමක ආසාවන්. ඒවාට අනුව හිත යතු කරන්න ගිාට පස්සේ හිතේ ඇති වෙන දවේශය තරහා අමනාපය ඇතිවෙනවා ඒ තමයි උපක් ලේස එලට සාබුත් මහර තනස් දේශනා ගන ඔය වගේ ලාමක විදිහයට හිතලා හිතේ දවේශයත් අමනාපයක්ත් ඇති කරගත්ත යම් භික්‍ෂුවක් ඉන්නවාද දකිින්ට ලැබුණුත් අහන්ඩ ලැබුණුත් කවදාවත් ඒ භික්ෂුවට අනිත් භික්‍ෂුන් වහන්සේලා ගෞරව කරන්නේ කියන සත්කාර සම්මාන දක්වන්නේ භික්ෂුව මොනතරං ආර්‍ය වාසිකලත් ඒවගේම පිින්ඩ පාතින් ජීවත් වනත් පාන්සුකූල සිවුරු පෙරෙව්ව ගෙපිලිවලින් පිඩුසිංහා වැඩිය දුතාංග සමාදන් වෙලා හිටිය මිලාමක ආසාවන්ගින් හිත යටවෙලා තියනවා කියල භික්‍ෂුන් හසිල දන්නවන ගෞරව සත්කාර සම්මාන දක්ව නෑ කියන. එතකොට ඒක හරියට මේවා ගෙදයක්කි තඹ භාජනයක් හරි ඔන්න රන් කරුවකක් ගිදරින් තම භානයක් අරගනයනවා. එයා ඒ භාජනය අරන් ඇවිල්ලා ඒ භාජනයට මලකුනක් දානවා සතුවිග හරි මිනිස්සේක්ගේ හරි ඊට පසේ තව බාජනයකින් වහලා සැනග මැද්ද අරයි නවා. එතකට මිනිස්සු බලනවා මෙච්චර උත්සට ඔලුවෙවිතියාගෙනයන්න මොකක්ද. ඉතින් මිනිස්සු ඒක බිමට තිය අරගන ඇරල බලනවා. එතකට අප්‍රිය අම නාප් දුර්ගන්දයක්ගෙනවා. එ කාල හිටපු අයට වමනි දාන්න හිතෙනවා ඒ වගේ අමනාප සවභායක් ඇතිෙනවා ඒ වගේ කියන වම ලාමක සිතින් කටයුතු කරන භික්ුවට සත්කාර සම්මාන ගෞර දක්වන්න නෑ කියනවා උතුම් භික්ෂුන් වහන්සේලා. නමුත් මේලාම කකුසල් හිතේ නැති බවදන්නවා නම් ඒ භික්ෂුව ජීවත් වෙන්නේ ගමේ වෙන්න පුළුවන් තුළ ග්‍රමවාසී වෙන්න පුළුව මිනිස්සුන් දෙන සිවුරු පොරවනවා ඒ වගේම සංගා ආවාස මිනිස්සු හදල දෙෙන ආවාස පරිහරණයරවා මිනිස්සුන් දෙන චීවර පරිහරණය කරනවා. එය ඒ භික්‍ෂුන් වහන්සේ ජීවත් වෙන්නේ ගමේ ග්‍රාමවාසීව පැ ග්‍රාමවාසීව ආරණ්‍යවාසී කියලා දෙකක් තිේෙනවානේ ග්‍රාමවාසීද ජීවත් වනත් මේ ලාමක කකුසල් හිතේ නැත්තාම් ඒ කියන්නේ තමන්ට විතරයි සලකන්්ව අනිත්තා අයට සලකන්න හොදනෑ කියන පහත් සිතුවිල්ල හිතේ නැත්තා ගමේ ජීවත් වන සියලු භික්‍ෂුන් වහන්සේලා ඒ භික්ස්ුවට සලකනවා ගෞරව කරනවා. ඒක හරියට භාජනයකට ප්‍රනීත භෝජනයක් දාගනය නවා. ඉතිං මිනිස්සු ඒ භාජන ඇරල බලනකොට දකිනවා සුවද හමන ප්‍රනීත භෝජන. බඩගිනි කෑම කාල හිටපුු මනුස්සයන්ටත් ආය කන්න හිතෙනවා ඒතරම් ප්‍රණීත සුවදක් ඒවාගේ කියනවා අර භික්‍ෂුන් වහන්සේ ලාම කාක්ෂාවන් වලට අනුව කටයුතු කරන්න ගෙහිල්ලා හට ගන්න උපක් ලේස හිතේ නැත්ත භික්‍ෂුන් වහන්සේලා ගෞරව සත්කාර සම්මානදක් භික්ෂුන් වහසේ විතරක් නෙමේ සියලු දෙනා උපාසුකුපාසිිකාව. ඉතින් බහුතරයක් උපාසුකුපාසිිකව් උපක් ලේෂ තියනොද ැන්ද කියලා දැන දන්නේ නෑ. ිරමදන්න ික්ුන් හන්සේ උපක්ලේසිගෙන දන්නා අය ඒ විදිීයට කටයුතු කරනවා. ඔයදියට සාරිපුත්ත මහරාතන් වහන්සේ ඔය දේශනාව කරනකට මුගලන් මහරාතන් වහන්සේ දේශනා කරනවා උපමාවක් ඉතිංගේ උපමාව සඳහන් වෙනවා එක වඩු බාසු කෙන ගෙදරට තාපසිේක යන තාපසයත් කලින් වඩු බාස්ෙන යනකොට ඒ වඩු බාසුන්න කරත්ත රෝධයක් සහිනවා. එතිකට තාපසතුමා පින්න පාති ගිය පුළුවන් ගෙදරට එතකොට මුගලල් මරහතන් වහන්සත් එතන වැඩඉන්නවා. ඉතින් තාපසතුමා හිතනවා මේ මේ තැන්වුල ඇදකුද තියනවා මේ ටික සහිනවන හොඳයි එහම හිතනකට අ වඩුබාසුන්න හමකොද කරන්නේ ඒ හිත බලලවගේ අර අඩුපාට ටික සහිනවා දෙන්නම දක්සයි. එතකට තාපසතුමාඉතාපසතුමා හිතනවා. මුගල මහරදනස් දේශනා කරන ප්‍රියාශමතුනි අන්න ඒවිදිහටමයි. කිසිම සරද්ධාවක් නැතිව ලෞඛක ජීවිතය ගත කරන්න හිතාගන්න ගිහි ජවිතය අතරල මාන විච්චුදව ඉන්නවා. මහනවනාට පස්සේ ඔවුන් හරිම කපටි ගුණවුතුන් හැටියට පෙනීඉන්නවා. කට්ටකම්මයි පුරුදු වෙලා තියන්නේ. ඒවගේ හරිම අහංකාර හිතට අරගෙන ඉන්න චපලයි කතා කරල බේරන්නම ඒ වගේ ඉන්ද්‍රිය සංගරණය කණබන දේවල්ල අර්ථයේ දන්නේ නෑ නිදිවරාගෙන භාවනා කරන්න සීල සමාධි ප්‍රඥ්ඥාව වඩන්න උමනාවක් නෑ මාර්ග පල් ලබන්න කිසි ආසාාවක්න. කාලබිල ඔහේ ඉන්ඩ ලාමක ජීවිතයට ගෙවන්ඩ පැවිදිවෙච්ච අයින්නවා. ඒ අයිගේ සිත ඒගේ මෝඩ විදිහට ඒ මෝඩයන්ගේ සිත මේ ධර්ම දේශනාවෙන් සැහැලදානවා වගේ. ට මුගල හරතන් ස නොත් ්‍රදධාවවෙන් ප්‍රවිදිච්චය ඉන්නවා. ඒ අය බොහෝම ශ්‍රද්ධාවන්තයි ගුණ ධරම දියුණ කරන්න ආසාවිෙන් බලාපරුත්ගින් හරියට ඒක ඒ අය ලස්සනට ඇඳල පැළඳල ඉන්න කැමැති කෙනෙක් දුවකුට හරි පූතකුට හරි ලස්සන මල්මාලාවක් දුන්නොත් එයා ඒක හිසමත දාගන්නවා වගේ මේ දේශනව සතුටින් පිළිගන්නවා. ශ්‍රද්ධාවන්තයි ්‍රද්ධායෙන් ගිහිච්ජීවිතය අත්තරල පැවිදි විච්චයි ධර්මය පැවිද්දේ ආර්ථයේ දන්න භික්‍ෂුව මේ දේශනාව සතුටිං වැලඳගන්නවා දෙ බලන්න මුගලන් මහරතන් වහන්සේ ඔය විදිහයට දේශනා කරනවා. ඉති ආයිශමත් පත් ආයිශමත් සාරිපුදතයන් වහන්ස මේ පින්වත් ආයිශස්මතුන් වහන්සේලාව අකුසල් ලොලින් බේරගෙන කුසල් දහම්වල පිහිතුවන එක කොයි තරම් හොඳ දෙයක් කියලා හරදන්නවාස දේශ ඉතින් බලන හරීම් ලස්සන දේශනාව ඉතින් මේ දේශන ඔබ පුළුවන් විදිහට කියවන්න ඔබට තව ඉගෙනගන්න පුළුවන් මජ්‍යප නිකායක පුත්වහන්සේකි සඳහන් වෙනේ අනංගන සූත්‍රී තමයි අප ඉගෙන ගත්තේ ඉතින් මේ සූත්‍ර දේශනාව අපේ හිත්තවල තියෙන උපක් ලේස ඉගෙනගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපිටත් උපක් ලේස බැහැර කරපු අය හැටියට උපක් ලේස බැහැර කරලා පිරිස්තු සිතින් ධර්මේ හැසිරිල ධර්මයාවව බෝධ කරගෙන සසරදුකින් අතමි දෙන්න මේ දේශනාව හේතු පකාරවිත්වා සාදු 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 අද රක්ක සීල පින් සීල් දෙවියෝ සතුටින් අනමෝදන් විත්වා සක්ද දෙවිඳුන් සතර වරන්දි වූරතුර සදවිලෝකවාසිද දෙවියූ මේේ පින් අනු ෝදංග දිව ඇසේ සුරින් වැඩත්වා බමලෝ බ්‍රක්් රාජරු නානල වනනාගේය ේ පින් අනමෝදං විත්වා. ිත් ියන්ගේ රක් ර රන දු සන පිළිවෙ ර ාව න් ම ියන්ට සරදුකින් തම න්න ිින්ක් හි ර වා සා සා සා. ර සීලල්පින් අපගේ ගුරුදේ උත්තම පරම්පූජනය කල්්‍යයාන මිත්‍ර පිගත්තකුසාමන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවෙන් යක්තව සුවසේ ශාසනික සේවවන් සිදු කරමින් චිරාත් කාලයක් අපාතර වැඩි සිටමින් උතුම් චතුරාරි සතති පරිපූර්ණාව බෝධ කරගන්න මේ බෙන හහිතුප කාරවිත්වා සාදු සාදු සාධ. රැස්කර සියලුපුන් නිධර්මයන් මීට වසර විසික්කටෙර මිය පරිලෝගිය විශ්‍රාමික ලිපිකරු දි ජය සුන්දර ස්වාම් පුරුෂයායටට වසරති ස්ථේකට පිරමි පරලෝගිය එච් පුංචි බණ්ඩාපියානන්ට මේ පරලෝගිය රන්මැනිකේ මෑනියන්ට ආයුවේද වයිද එච්චම් ගුණ දහස මහත්මය ගනකාධිකාරී එච්චම්බී හේරත් මාත්මය ඒවගේ මෙච්චම් හේරත් බණ්ඩා සහෝදරය මේ පල්ලෝගිය මැනික්කම්ම බණ්ඩාර්මැනිිකේ යන සහෝදරියන්ට ඒවගේම රන්බන්ඩ කියන බාල සොහෙවුරා ඇතුළු ඒ නම් සඳහන් කළ මළගී ඥාතීෙන් ඇතුළු දායකත්ති දරු සියලු දෙනා නමින් ඔබාපසිියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාතතින් අනමෝදං විත්වා මේ ජීවිතේත් අන්ත සසරේත් මේ පරලෝ හිපින් බලාපොරොත්තිෙන් සිටින මළගී ඥාතීන් මේ දානමේ පිානුමෝදංගව පරලව ජීවිත සුවපත් යෙත්වා අසපෙන් සපේට පත්වෙත්වා සසර දුකින් අතමි දෙන්න මේ පින් හේතුපකාර විත්වා සාදුකින් සාසා රැස්කරසිියල් පුුණනිිධර්මයන් ජොලි මාස විසිහහිවින්දිරනට හැත්තාට වෙන්නේ උපන්දිනයේ යෙදෙන සෝමාජයි සුන්දර්මේණියන්ට මේ සිිල්ිපින් අනුමෝදංකරනවා නිදුක් නිරෝගී සුවපත්භාවේ චිරජීවනි පිණිසම මේ පිං උපකාරවිත්වා ඒවගේ ජෝනි මාස තත්සක් වදිෙන උපන්දිනයේ එදන පණසයි වනි උපන්දිනය යෙදන ප්‍රියන්ති ජයිසුන්දර දියනිය අගෞස්තු මාසය හතරවැනි දින පන්දින යෙ දෙදන සාගරිකා ජය සුන්දර දියන විසේක්ගොස්තු මාසේසෙක් වනිදින උපන්දිනී යදන තබරෝ පදිංචච්ච ටිකිරි බණ්ඩ සහෝදරයක්ඒ වගේම දාසේ වනිදින අගෝස්තු මාසේ දාසවෙවැනිදින පන්දින යදන චන්ද්‍රාණී ජයම්පති මහත්මය ඇතුළු සීලු දෙනට ම මේ සියලු පින් අන මෝදන් කරනවා ඒ සියලු දෙනා උපන්දිනය සමරණ සීලු දෙනා නිදුක් නිරෝග සුවපත්භාවේ චිරජීවනී ලබත්වා. උතුම් චතුරාරි සත්‍යාව් බෝධ කරගන්න මී පින්ක් හේතුපකාර විත්ව සාදු සාධ සා. රැකර සල ධරමන් සජේවත් තිින එච්චෙන් බන්ඩරමැනිිකේ මහත්මීට ී පින් න ෝදං කරනවා සියලු පවලේ ොනපුරු මනිබිරියන් හැමදිනාට ද දරුවන් සසිල් දෙනාට අන ෝොදං කරනවා. ඉතින් මේ රැස්කර සියලු පුුණිධර්මයන් අදවසේ ධර්මදේශනා විකාසන කිරීමට දායකත්වේ දරු. සෝමාජයි සුන්දර් මෑනියන් ඇතුළ. වෙ සියලු දූ දරුවන් මොනුබුරු මිනිබිියන් සියලු දෙනාට මීපින් අනමෝදන් කරනවා. ඒහම දෙෙන නිදුක් නිරෝග සූපත්භාවි චිරජේවනේ ලබත්වවා. කරන කියන රැකී රක්ෂාවන් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිතයේ සාර්ථක විත්වා. තුනුරුවනියා සිරවාදී සැලසිත්වා. නිදුක් නිරෝග සූපත්භවි සැලසිෙත්වා. තුම් චතුරාරි සත්‍යාවබෝධ කරගන්න මේපින් හේතුපකාර විත්වා සාදු සාදු සාදු. ැස්කර සීල් පුුණ් ධර්මයන් මහම වුණනාවාසි සියලු මහා සංගරත්නයට රටලෝකවාස මහා සංගරත්නයට, අනගාරිකාමෑණියන් වහන්සේලාට නිදුක් නිරෝගී සූපද්භාවේ පිණස උතුම් චතුරාරි සත්‍යවබෝධි පිණිසුමී පින්ක් ඒතුපකාර විත්වා සාදු සාදු සාදු. අද රැස්කර සීලු පුුණිධර්මයන් අදවසේ මේ ධර්මදේශනාව ශ්‍රවණි කර පුබ සියලු දෙනනාට. ගේ ගරුවර දෙම ෝපියන්ට ශ්‍රද්ධ මාසික ධර්මදාානු සාමාජිකක් සියලු පින්ගතුන්ට ශ්‍රද්ධරූ පහන්නේ ලක්විරගුවනුදලි කාරිමණ ලිසිියලු දෙදිනාට රට ලෝකවාසි හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත්්භාවය පිණිස චරජීවනී පිණිස සුවසේ සිල්ගුණ දම්දියුණු කරගෙන චතුරාරි සත්‍යාවබෝධ කර ගැනීම පිණිස මේ ධර්මදානමය පින හේතුපකාර වෙත්වා සාදු සාතු සාතු හැම දෙනනාටම තෙරුවන් සරණයි นโมบุทธะ